हाय ඔයාලට තවත් හොටෙල් රිවිව් වීඩියෝ එකක් කරන්න අපි මේ පාර ඇවිල්ලා ඉන්නේ සීගිරියට. සීගිරියේ තියෙන ලක්ෂරි හොටෙල් එකක් කරන වෝටර් ගාන් සීගිරිය කියන හොටෙල් එකට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ හබරණ ඉඳන් කිලෝමීටර් 6ක් වගේ දුරකින්. අනිත් පැත්තේ සීගිරිය ඉඳන් බැලුවොත් සීගිරිය ඉඳන් කිලෝමීටර් 8ක් වගේ දුරකින්. මේ තියෙන්නේ හෝටල් එකේ රිසෙප්ෂන් ඒරියා එක. ඒත් එක්කම ඔයාලට මෙතන ඉඳන් සීගිරිය පර්වතයේ හොඳ ලස්සන view එකකුත් බලා ගන්න පුළුවන්. වෙල්කම් ඩ්‍රින්ක් එකත් රසින් ඉඳලා අපි දැන් බගී කාට් එකේ අපේ රූම් එකට යන්න තමයි හදන්නේ. අපි රූම් එකට එක්කන් යන්න කලින් බගී එකේ ගිය මහත්ම අපි හෝටල් එක වටේ රවුමක් එක්කන් ගියා. इतनी मे प्रॉपर्टी एक अक्र 32 तीन वेवागे मैं विलास 30 तीन ඔයාලට සීගිරිය වගේම පිදුරංගර පර්වතයක් මේ හොටල් එකේ ඉඳන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පැහැදිලි view එකක් බලා ගන්න ඕන නම් හොටල් එකේ රිසෙප්ෂන් එකේ ටෙලස්කෝප් එක සෙට් කරලා තිනවා ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි නවතින විලා එක. මම ඔයගලන්ට මේ හොටල් එකේ තියෙන විලාස් ගැන මුලින්ම හැඳින්වීමක් කරන්නම්. විලාස් වර්ග තුනක් තියෙනවා. डिलक्स विलास सुपीरियर विलास विथ प्लंज पूल एवं डुप्लेक्स विलास डिलक्स विलास के पूल लेकिन अनेक फैसिलिटी सेवा तीन इतनी अपी ना तीन सुपीरियर विला विथ प्लंज पूल की अपीटम प्राइवेट प्लंज पूल लेकर तीन डुप्लेक्स विला हतर दिन कंप्लीट का विलायक तीन तटू दिगट एक प्लंज पूल लेकर तीन इति मुलिम अभी रेस्टोरेंट गेला लंच अरगनीमु इट पास अभी ओकलांग रूम टूर का मेथी अपे लंच लंच बुफे विधियट ने मेटिबे फाइव कॉर्स मील मेनु सिलेक्ट ऑर्डर करने दिखेट समय तिब्बे මේ තියෙන්නේ හොටල් එකේ මේන් පූල් එක. ඉතින් සීගිරියත් පේන විදිහට ලස්සන ලොකේෂන් එක තමයි මේ පූල් එක ඉදි කරලා තියෙන්නේ. ඉතින් ෆොටෝස් එහෙම ගන්න කට්ටියට ලස්සන ලොකේෂන් එක. දැන් අපි බලමු අපි ඉන්න සුපීරියර් විලා එක කොහොමද කියලා රූම් ටුවර් එකක් ගිහිල්ලා. ඉතින් අතුල් වෙනකොට මෙතන වම් පැත්තේ ටී කෝෆි හදා ගන්න ඕන වෙන දේවල් තියෙනවා. ඒත් එක්කම මෙතන මිනි බාය එක තියෙනවා. පහුගිය කාලේ අපි ගිය ගොඩක් හොටල්ස් වල මිනි බාය එක එම්ටි තිබ්බේ. මේකේ මිනි බාය එක නම් ෆුල් තියෙනවා. ඒත් එක්කම අපලට මිනි බාය එකේ ප්‍රයිස් ලිස්ට් එකත් මෙහෙම මම පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ අපේ විලා එකේ තියෙන ලිවින් රූම් ඒරියා එක. මේ තියෙන්නේ බෙඩ්රූම් එක. ඉතින් අපි මුලින්ම මේ අයිනින්නම් බලමු මොනවද මෙතන තියෙන්නේ කියලා. මෙතන අපිට බයිනකියුලර් පෑය එකක් දීලා තියෙනවා. ඉතින් අපිට හවසට සීගිරිය පිදුරංගල ඊට අමතරව කුරුල්ල හැම බලනවා නම් බයිනකියුලර් එක යූස් කරලා බලන්න පුළුවන්. මේකේ තියෙන්නේ ටුඩු ලිස්ට් එකක්. ඒ කියන්නේ අපිට කරන්න තියෙන ඇක්ටිවිටීස් මේ හොටල් එකේ මොනවද කියලා. මෙතන පේනවා බර්ඩ් ට්‍රේල්ස්, ආචරි, ඒ වගේම තව
වයිල් සෆාරි වගේ ඇක්ටිවිටීස් මෙතන දාලා තියෙනවා. ඒවට අපි පේ කරන්න ඕන ගණනුත් මේ ලිස්ට් එකේ මෙතන සඳහන් වෙනවා. මේ තියෙන ස්පා එකේ අපිට ප්‍රොවයිඩ් කරන ට්‍රීට්මන්ට්ස් ඒත් එක්කම මේ ට්‍රීට්මන්ට් වල මිල ගණනුත් මෙතන තියෙනවා. ඒ ඔක්කොම ඩොලර් වලින් තමයි ප්‍රයිස් වැටලා තියෙන්නේ. ඒත් එක්ක මේ තියෙන්නේ ඉන් රූම් ඩයිනින් මෙනු එක. අපි නම් ෆුඩ් බෝඩ් තමයි මේ හොටල් එකේ ඉන්නේ. ඉතින් අපිට අමතර ස්නැක් එකක් හරි ඩ්‍රින්ක් එකක් හරි ගේන්න ගන්න ඕන නම් මේකෙන් බල්ලා ඕඩර් එකක් දාන්න පුළුවන්. ඒත් එක්කම අපිට රූම් එකේ මාෂල් ස්පීකර් එකකුත් තියෙනවා. එකන අපිට වෝඩ්රෝබ් එක ඇතුලේ සේෆ් ලොක එක තියෙනවා. ඊට අමතරව බාත්รූම්ස් තියෙනවා. අපි බලමු එහා පැත්තේ කි මොනවද තියෙන්නේ කියලා. මෙතන අම්බ්‍රෙල්ලා එකක් දීලා තියෙනවා, හැංගර්ස් තියෙනවා. ඊට අමතර විලායක ඇතුලේ යූස් කරන ස්ලිපර්ස් උත් ප්‍රොවයිඩ් කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ විලායකේ තියෙන වොෂ්රූම් ඒරියා එක. ඉතින් ඇතුළ වෙනකොටම ඕකට මෙතන බාත්ටබ් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ෂවර් ඒරියා එක, කොමඩ් එක තියෙන ඒරියා එක මේ වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක මෙච්චර කාලයක් එකතුලා ඉන්න ඔයාලා වෙනුවෙන් අපි ඩිසెంబර් වල ගිව් අවේ එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ අපේ විලායකේ තියෙන ප්ලන්ජ් පූල් එක. ඉතින් අපි යන ගොඩක් හොටල් වලින් මම වැඩිම මාස ප්‍රයිවට් පූල් එකට. ඉතින් මේ ප්ලන්ජ් පූල් එකට අපිට ලිවිං ඒරියා එකෙන් වගේම බෙඩ්රූම් ඒරියා එකෙනුත් ඇක්සස් තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන අපේ ප්‍රයිවසි එක ආරක්ෂා වෙන විදිහට තමයි මේ පූල් ඉදි කරලා තියෙන්නේ. හවස් වරුවේ අපි මේ හොටල් එක වටේ බයිසිකලින් රවුමක් යන්නත් අමතක කළේ නැහැ. බයිසිකලින් රවුමක් ගිහින් ඉවර වෙලා අපි දැන් මේ යන්නේ ස්පා එකට. අපි ගිහින් බලමු ස්පා එකක් කොහොමද තියෙන්නේ කියලා.
මේ තියෙන්නේ අපි ගත්ත ඩිනර් එක. ඩිනර් එකත් 5 course meal එකක් menu එකෙන් order කරන්න පුළුවන් විදිහට තමයි තිබ්බේ. ඉතින් main dish විදිහට අපි ගත්තේ fried rice එකකුයි traditional Sri Lankan rice and curry එකකුයි. කෑම නම් ඊටාම රසවත් විදිහට තිබ්බා. දැන් ඕකලන්ට බලා ගන්න හම්බෙන්නේ අපේ breakfast එක. ඒත් එක්කම hotel එකේ main restaurant එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හෝටල් එකේ කෑම බීම සර්විස් එක ඉතාම හොඳ මට්ටමකින් තිබ්බා. ඒත් එක්කම හෝටල් එකේ තියෙන ලොකේෂන් එකත් ලස්සනයි. ඉතින් අන්තිම වෙනකොට හැමෝටම හිතෙන්නේ කොහොමද රේට්ස්. ඉතින් මේක තරමක් මිලෙන් අධික හෝටලයක්. ඉතින් මේ වීඩියෝ එක පබ්ලිෂ් වෙනකොට තියෙන රේට්ස් මම මෙතන දානවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තවත් මේ වගේ යන්නාස හෝටල්ස් තියෙනවා නම් ඔයගොල්ලෝ පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අපි ගිහලා ඔයගලන්ට මේ වගේ වීඩියෝස් අරන් එන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපේ ලක්ෂරි ට්‍රැවල් ඩ්‍රීම්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.